විරාමින් අනතුරුව ප්‍රේක්ෂක ඔබ යලිත් එක්වන්නේ කලම්බු ටෙලිවිෂන් නාලිකාවේ අද සජීවී කවපොයින්ට් වැඩසටහන සමග. අද කවපොයින්ට් වැඩසටහනට සහභාගී වන්නේ දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස විරුද්ධාවලිය ලැබූ මීටර් 100 සවුවේ රන් පදක්කම දිනූ හිමාෂ ඒෂාන් සමග ඔහුගේ පුහුණුකරු චමින්ද පෙරරා. හිමාෂ, කොහොමද මේ ජයග්‍රහණවලින් පස්සේ ලංකාවට එනකොට ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද? හොඳ පිළිගැනීමක් තිබුණද ගමට යනකොට? ලොකු ප්‍රතිචාරයක් තිබ්බා. එදා මම ලංකාවට පැමිණියේ පාන්දර 3යි ගන්න විතර, ගෙදර යද්දි 4යි හවස. ඉතින් ලොකු ප්‍රතිචාරයක් මම වගේ ප්‍රථම පාසල ඉඳුරංගර මිනිසර ජාතික පාසල එහිදී ලොකු ප්‍රතිචාරයක් ලබා දුන්නා. ලොකු උත්සවයක් සංවිධානය කරලා තිබ්බා. ඒ වගේම ගම්වාසීන් මැදිහත් වෙලත් ක්ෂණික උත්සවයක් සංවිධානය කරලා තිබ්බා. ඉතින් ලොකු සතුටක්, ඊට වඩා පදක්කමට වඩා ලොකු සතුටක් ලැබුණා මං එදා දිනේදී. මොකද මට ගම්වාසීන් මගේ පාසලත් එකතු වෙලා මට කරපු ඒ උත්සවයට පිළිගැනීමට ඉතින් තවත් ශක්තියක් වුණා මට. තවත්ම ආසියානු මට්ටම, ඊට එහා ලෝක මට්ටමට යන්න තවත් ශක්තියක් වුණා ඔවුන් මාව පිළිගත්ත, සාදරයෙන් පිළිගත්ත හැම දිනම එකතු වුණ නිසා. දැන් ඔබට තවදුරටත් උත්සාහය, අදිෂ්ඨානය තියෙනවද මීට වඩා දුර ගමනක් යන්න ඕන කියලා මේ සවු දෙකේ රටට කීර්තියක් අත්කර දෙන්න? අනිවාර්යයෙන්. මොකද දකුණු ආසියාවෙන් හමාර කරන්නේ, ඉවර කරන්නේ මගේ ගමන. මම ලෝකෙට විවර වෙන්න ඕනේ, ලෝකෙට යන්න ඕනේ. ඉතින් ලෝකේ යන ගමන 2020 වෙද්දී අනිවාර්යෙන් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගේම තමයි එකම බලාපොරොත්තුව. මොකද 2020 වසරෙන් පස්සේ තවම තමයි ලංකාවට ඔලිම්පික් පදක්කමක් ලැබුණේ නැහැ. ඉතින් මේ දකුණු ආසියාවෙන් මම ඉවර කරන්නේ මගේ ගමන. මම ඉතින් ලෝක මට්ටමට විවර වෙලා ලෝක මට්ටමේ ජයග්‍රහණ ලබාගෙන ඒම තමයි එකම බලාපොරොත්තුව මේ විදි. හොඳයි චමින්ද, දැන් මේ හිමාෂ දිහා බැලුවම මට පේනවා ඌ එතරම් උස ක්‍රීඩකයෙක් නෙමෙයි. ඒ වගේම එතරම් හැඩි දැඩි ක්‍රීඩකයෙකුත් නෙමෙයි. මොහු කුඩා ක්‍රීඩකයෙක්, කුඩා සිරුරක් තියෙන ක්‍රීඩකයෙක්. දැන් මේ වගේ ක්‍රීඩකයෙක් ඔබ කොහොමද තාක්ෂණයත් එක්ක, විශේෂයෙන්ම මේ මේ මීටර් 100 සහ 200 කියන්නේ තාක්ෂණයේ ඉතාමත්ම උපයෝගී වෙන ඉසව් දෙකක්, පුහුණු වීම වලදීත් ඒ වගේම තරඟවලදීත් ඉතාමත් වැදගත් අර රිද්මය ලබා ගැනීම, වේගවත් රිද්මය. මොකද ලෝකයේ තියෙන වේගවත්ම ඉසව් දෙකනේ මීටර් 100 සහ 200 කියන්නේ. එතකොට කොහොමද මේ වගේ ක්‍රීඩකයෙක් වෙන ඔබ මේ 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 ක්‍රීඩකයාව අධ්‍යයනය කළේ ඇති මේ වන විට පුහුණුකරුවෙක් හැටියට? එතකොට ඇත්තටම අප සන්තෝෂ වෙනවා ඔබ වගේ පුහුණුකරුවෙක් ගැන. මොකද මේ නම් දරාපු පුහුණුකරුවන් ලංකාවේ කොතෙකුත් සිටියත් ඔබ දැන් ප්‍රගතියක් පෙන්නලා තියෙනවා මීටර් 100, 200, 200 දෙකෙන්ම ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයින් දෙදෙනා ඔබ ළඟ ඉන්නේ. හිමාෂගේ කොහොමද මේ ඉසව්වට ඒ ඒ අවශ්‍ය තාක්ෂණික නැඹුරුව සහ පරිසරය ඔබ සකස් කරන්නේ? ඕ එත මෙහෙමයි, අපි වකවානු වෙනස් වෙනවා. ඒ කියන්නේ කාලු විශ් දෙන්නකොට එක වකවානුවක්. එතකොට මුළු IEEE එකේම පොත හදන්නේ කාලු විශ් වෙනුවම තමයි. එතකොට බෙන් ජොන්සන් ඔබට මතක ඇති දිනවල චර උස ක්‍රීඩකයෙකුත් නෙමෙයි. නමුත් ඉස්සර මතයක් තිබ්බා උස ක්‍රීඩකින්ට හයියෙන් දුවන්න බැහැයි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රශස්ත උසක ක්‍රීඩකයෙක් තමයි වේගෙන් දුවන්නේ. මොකද ඒක වෙනස් කරේ හුසෙන් බෝල්ට් 100 එක දුවනකොට ග්ලෙන් සුමිත් කියන ඔහුගේ පුහුණුකරු කැමති වුණ නැහැ. මම හිතන්නේ දෙන්නත් එක්ක තරඟයක් තියලා තමයි මේ හුසෙන් බෝල්ට් 100 එක තෝරගන්නේ. මම හිතන්නේ හුසෙන් බෝල්ගේ ඉවෙන්ට් එකලා තිබ්බේ 400 එක. ඒතර එයා 200 එක ට්‍රේන් කරනවා. මම හිතන්නේ එයාට 100 එක දුවන්න ඕනකම කෝච් කියනවා එයාට 200 එක ටයිම් එකක් දෙනවා. මේ ටයිම් එක දිව්වොත් ඊට පස්සේ නේද පස්තාව දෙන්නම් කියලා. ඊට පස්සේ තමයි එයා 100 එක දුවන්න ගන්නෙ. ඉතින් එතකොට ඒ අර බයෝමෙකැනික් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද එයා උස ක්‍රීඩකෙක්, එයාගේ ඩ්‍රයිව් ෆේස් එක වෙනස්, එයාගේ ස්ට්‍රයිඩ් ලෙන්ත් එක ප්‍රමාණය වෙනස්. ඒතර ඒ ඒක එකක්. එතකොට දැන් අපි ඇත්තටම උත්සාහ කරනවා අපිට ඉන්න ක්‍රීඩකෙන් අපි ප්‍රයෝජනය ගන්න උපරිමයට. මේක අනිවාර්යයි. ඒක උස හෝ මිටි මේ කියන එක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. කොහොමත්ම ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. අපේ ඔය ගොඩක් අය කතා කියනවා අපේ ආසියාවේ ජීන්ස් එක අඩුයි, අපේ තියෙන මේ ජීන්ස් එක මේ අඩුයි, දක්ෂතාවයන් අඩු වෙනවා, අපි උස නැහැ, මහත නැහැ, ශක්තිමත් නැහැ කියන. ඉතින් ඒක පරද්දන්න පුළුවන්. අපේ අතීතයේ මම හිතන්නේ ඉතිහාසය ගත්තොත් එහෙම දසමහයෝතිය 10 දෙනාගේ කතාව ඉඳන්ම බලාගෙන ගියොත් එහෙම කුඩාම එක්කෙනා ගෝටයිම්බරද මේ මට මතක හැටියට මේ ඉතින් ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් සහ මේ හැකියාවන් එක්ක ගලද්දී කතාව අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට ඒක නෙවෙයි අවශ්‍ය. අපි මම හිතනවා දැන් ලංකාවට දක්ෂ ක්‍රීඩක හම්බෙලා ඉන්නවා. මං මෙතෙක් ඒක ප්‍රකාශ කරන්න ඇත්තටම බයෙන් හිටියේ. මොකද කඩින් දෙකක් තිබ්බා අපේ ඔය ස්පීඩ් සෙෂන් එකේ. සෙෂන් 1 පීරියඩ් එකේ 10.5 එක දුවනකොට
මට චකිතයක් තිබ්බා එතනින් නතර වෙයිද කියන එක. නමුත් ඒක ඔහු පෙන්නවා 10-4 10-3 එකට ආවා. 10-3 එකෙන් ආවිල්ලා දැන් මේ 10-2-6 එක දුවනකොට හිතේ කිසිම බයක් නැහැ. මම හිතන්නේ 10-5 එක දුහද්දි තරම් තිබ්බ ප්‍රෙෂර් එක දැන් නැහැ කොහෙත්ම. මම දන්නවා අනිවාර්යෙන් ආසියාව අනිවාර්යෙන් ජය ගන්නවා 2018දී. 17දීත් තියෙනවා ඒෂියන් චැම්පියන්ෂිප් එක, 2018 ඒෂියන් ගේම්ස් තියෙනවා. මම හිතන්නේ මේ දෙක අනිවාර්යෙන් අපිට මේ හොඳ අවස්ථාවක් ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි අනිවාර්යෙන් ඒක ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන ප්‍රබලතම මේ අවශ්‍ය වන අඩිතාලම දාලා ඉවරයි. ඒක දැන් ප්ලෑන් කරගෙන යනවා. ඒක අනිවාර්යෙන් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ඒකට උස මේ මහත බර මං හිතන්නේ ඒක බයෝමෙකැනිකල් අවශ්‍යයි. නමුත් ඒක අර හදලා තියෙනවා පොතර හද පොතර සීමා වෙලා තියෙනවා. නමුත් හිමාශ කවදාරි දවසක 9:08 කර දිවුවොත් එහෙම ඉතින් හිමාශ ඉස්සර සරිලන බරට සරිලන වෙනම පොතක් ආයි නිර්මාණය කරන්න වෙයි කියලා මං හිතන්නේ වෙයි කියලා. ඒ සිද්ධාන්ත වෙනස් වෙන්නේ එතනින් වෙනස් වෙන්නේ. ඒ කියන්නේ දැන් ජමේකා හයියෙන් දුවනවා. ඒතර හුසෙන් බෝල්ගේ පුහුණු වීම කටයුතු සහ හුසෙන් බෝල් කරන දේවල් තමයි ලෝම බලන් ඉන්නේ. ඒතර කවදාරි දවසක මොහොත් ලෝව දින්නොත් එහෙම අපේ ලංකාවේ කරන දේවල් මොනවද කියන එක ලෝම පිළිගන්නේ කවදාද? අලුත් පිටුවක් පෙරලේ. අලුත් පිටුවක් විතර අලුත් පොතක් සහ අලුත් පුහුණුවීම් විස්තරයක් අපිට ඉලි දක්වන්න පුළුවන්. ඒ වගේම චමින්ද දැන් ඔබට පුහුණු කරුවෙක් හැටියට මේ ඉසව්වල නවීන විද්‍යාත්මක තාක්ෂණික දැනුම ලබා ගන්නට ක්‍රම සහ විදි තියෙනවද? ඒ සඳහා ශක්තියක් තියෙනවද? ඔව් දැන් අපේ ඇත්තටම අපේ රටේ තත්ත්වය උඩ නම් ඒක ලබා ගන්න බොහොම අමාරුයි. මොකද මම හිතන්නේ අපිට තාක්ෂණික ක්‍රම ගොඩාක් පාවිච්චි කරනවා. නමුත් අපිට එහෙම තාක්ෂණයක් පාවිච්චි කරන්න අපිට ඉන්ඩෝ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවට නැහැ ඉන්ඩෝ පුහුණුවීම් කරන්න. මොකද ඉන්ඩෝ පුහුණුවීමක් යටදී තමයි ගෘහස්ත පුහුණුවීමක් හරි වැදගත්. මොකද එයාගේ අපිට එතකොට ඒ ඕන කරන ඇනලයිසේෂන්ස් ටික ඔක්කොම එයාගේ 100 එක ස්ටාර්ට් එකේ ඉඳලා අවසානයේ දක්වාම කරන්න ඕන. ඒ කැලිටි ටික අපිට හදා ගන්න පුළුවන්. අපිට එහෙම පරීක්ෂණයක් කරන්න බෑ. රියැක්ෂන් ස්පීඩ් එක කොහොමද, ඒක වෙනස් වෙන්නේ කොයි වෙලාවටද, ඒව හදා ගන්න විදිහක් නෑ. අපිට ලැබ් එකක් නැහැ තාම ලංකාවට. මං හිතනවා ලැබ් එක ඉතාම වැදගත්. මොකද මෙයාගේ අපේ තියෙනවා ශාරීරික හෝමෝන වර්ග 9ක් විතර පාවිච්චි කරනවා. මේ 9 මෙයා හයිය අපි සුසන්දිකා හයියෙන් දීපු වෙලාවේ අපේ ලැබ් එකේ නැහැ සුසන්දිකාගේ පිළිබඳව මේ විද්‍යාත්මකව දත්ත ගබඩාවක්. එතකොට එයා කොහොමද හයියෙන් දීුවේ? ඒ හයියෙන් දුණු වෙලාවේ එයාගේ ශාරීරියේ හෝමෝන වර්ග වෙනස් වුණේ කොහොමද? ජීවවිද්‍යාත්මක යාන්ත්‍රණයට අවශ්‍ය කරන දමැති දර්ශලා වුණත් සුගතලා දීව වුණත් ඒකට අදාළ කොටුවක් නැහැ. ඒක පොතක් නිර්මාණය කළා නැහැ. ඉතින් දැන් මොහොත් දුවනවා. මොහොත් 2:06 දුවනකොට අපිටත් ඒක ප්‍රශ්නයක්. දැන් අපිටත් හොයාගන්න නැහැ ඒක යාන්ත්‍රණයක්. ඉතින් ඒක වෛද්‍යවරයෙක් නෙවෙයි මම. ඒකට ඇත්තටම අපිට වෛද්‍යවරුන්ගේ තාක්ෂණය අත්‍යවශ්‍යයි. මොකද ඒක වුණාට පස්සේ අපිට ඉතින් එහාට ස්ටෙප් එක අඩු හෝමෝන වලට මොනවද කරන්න ඕන, ඒක වැඩි කරන්නේ කොහොමද, වැඩිව අඩු කරගන්නේ කොහොමද කියන එක ඒක ඇත්තටම ප්‍රබල වෛද්‍යවරයෙක් එක්ක යන්න ඕන ගමනක්. මං හිතන්නේ මොහු අනිවාර්යෙන් 10.0 දුවනවා. ඉතින් එහාට දුවනවා නම් මං හිතනවා ලොකු අපිට වෛද්‍යවරයෙක් සහ ලැබ් සර්විස් එකක් එක්ක තමයි ගමන මේ යන්න ඕනේ. ඔබ විශ්වාස කරනවද හිමාශයට කවදා හරි මෑත කාලයේදී තප්පර 10කට අඩුවෙන් මීටර් 100 අවසන් කරන්න පුළුවන් වෙයි කියලා? ඔව් අනිවාර්යෙන් පුළුවන්. ඒක මේ ආයේ මේ බැලන්ස් කරන්න වචන කියන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. මේ තියෙන පහසුකම් යටතේ මං හිතනවා අපි කොහොමත් 10.1 එහා දුවනවා. 10.0 මේ 10.0 10.0.5 එකත් අතර කාලේ දුවන්න පුළුවන්. එතනින් එහාට ගමනක් යන්න ඇත්තම ලොකු පහසුකම් ටිකක් අපිට අවශ්‍යයි. මේ මොකද පහසුකම් කියන්නේ අපිට එකක් ක්‍රීඩා පිටිපහසුකම බොහොම අවශ්‍යයි. ඔව්. ඉන්ඩෝ ක්‍රීඩා පිටිපහසුකම සහ මේ ක්‍රීඩකයාට තමන්ගේ අර ඔකට කියන්නේ ලිවින් කන්ඩිෂන් එක, එයාගේ ජීවත් වීමේ ශෛලිය මේට වඩා උසස් මට්ටමකට රජය විසින් ගේන්න ඕනේ. ඉතින් එයාගේ ජීවත් වීම මට්ටම ඉහළට ආවොත් තමයි එයාගේ ආත්ම ශක්තිය තවදුරටත් වර්ධනය වෙන්නේ. මොකද ක්‍රීඩකයා අනිවාර්යෙන් එයාට වාහනයක් තියෙන්න ඕන, එයාට හොඳ ගෙයක් තියෙන්න ඕන, එයා එතනට එන්න මේ ග්‍රවුන්ඩ් එකට එන්න එයාට ලොකු පිළිගැනීමක් තියෙන්න ඕනේ. මොකද දැන්ට ලංකාවේ ඉන්න දක්ෂයා මොහු. ඒතොර දැන්ට දක්ෂයා ක්‍රීඩා පිටිට එනකොට පොඩි අයත් ඔහුගෙන් දෙයක්
ඉගෙන ගන්න ඕනේ. ඔහු කතා කරන්නේ කොහොමද, ඔහු කන්නේ කොහොමද, ඒ සියල්ලම වෙනස් වෙන්න ඕනේ. ඉතින් එතකොට එයා කන බොන විදිහ, යන විදිහ, ගමන් කරන විලාසය මේවා දැක්කම තමයි ඉතිරි පෙළකටත් ක්‍රීඩාව දියුණු වෙන්න ආසාව තියෙන්නේ. එතකොට ඒක ඔහුගේ තත්ත්වයේ උසස් මට්ටමේ තියෙනවා තමයි ඔහුට දිනන්න තව මේකට ආසය තෙන්නේ. එතකොට තමයි අර ඔහුගේ මානසිකව තියෙන අවපීඩනේ අඩු වෙලා තෘප්තිමත්ව මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන. මං හිතන්නේ ඇත්තටම මේ ඒ කියන ජීවත් වෙන ලිවින් කන්ඩිෂන් කියන එක හොඳ මට්ටමේ තිබ්බොත් අපිට ඔය ගමන යන්න එච්චර ලොකු අමාරු වැඩක් නෙමෙයි. ඒ සඳහා ලොකු සහයෝගයක් රටෙන් ලැබෙන්න ඕනේ. අනිවාර්යෙන් රටෙන් සහ මේ අපේ අවශ්‍ය ක්‍රීඩා ක්ෂේත්‍ර තුලින් ලැබෙන්න ඕනේ. ඉතින් එතකොට ඒක ලැබුණොත් අපිට මේ අනිවාර්යෙන් ඔලිම්පික් ක්‍රීඩකෙක් 2020 බිහි කරන්න පුළුවන්. ඔබේ කාලයේ ඔබට නොලැබුණු ඒ දේවල් හිමාශර ලැබිය යුතුයි කියලා ඔබ අමංකම කියන්නේ මේ? ඔව්, පැහැදිලිව. මොකද මගේ දැක්මක් තිබ්බා. මොකද මට මම වයස අවුරුදු 15 ක්‍රීඩා කරනකොට මම හිටපු මට්ටම මං හිතන්නේ ලංකාවේ කවුරුත් ඒ මට්ටමේ හිටියේ නැහැ. මොකද මම වයස අවුරුදු 15 49 කිට්ටුව දුවනවා. එතකොට මේ ඒ කාලේ හැටියට එතකොට මම ඉතා හොඳටම මේ 100 එක 200 තුනම හොඳටම කරා. නමුත් අර අපිට ඒ තිබ්බ පහසුකම් තත්ත්වය අඩු සහ කෝචස්ලාගේ තිබුණු වැරද්ද, ඒ කාලේ තිබ්බ කෝචස්ලාගේ ඒ කියන්නේ එතකොට ලොකු පීඩනයක් තරඟයක් තිබුණා. මොකද ලොකු කට්ටියක් හිටියා ඔය මේ අපේ චින්තක සොයිසලා ශ්‍රියන්ත දිසානායකලාගේ යුගයක් එක්ක අපිව පේන්නේ නැහැ. නමුත් දැන් මුවා වෙලා හිටියේ. ඒතර දැන් එතකොට කෝචස්ල අපි දිහා බැලුවේ නැහැ. එතකොට තමයි අපිට ඒ ගමන යන්න බැරි වුණේ. නමුත් දැන් අපිට හිමාශල හම්බ වෙනවා. නමුත් හිමාශලත් එක්ක යට කට්ටියක් දකින්නේ නැහැ අපි. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. අපිට වුණා තව කට්ටියක් මේගොල්ලන් පිටිපස්සෙන් මේ ගමනට එන්න ඕන. ඉතින් ඒ එන්න කට්ටියක් නැහැ. ඇත්තටම පේන්නේ නැහැ කවුද ඉන්නේ කියන එක. ඉතින් ඒ වගේ වාතාවරණයක් තුලතෙන් ලංකාවේ ක්‍රීඩාව දියුණු කරන්න නම් ඒකට ලොකු මේ සැලැස්මක් හදන්න ඕනේ. ඉතින් සැලැස්ම හදන්න ගොඩක් සැලැස්මල් අපේ හිතවල තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන අය උපදෙස් ගන්නවා නම් අපි ඒක ලබා දෙන්න බොහොම කැමතියි. මේක පාසල් ක්‍රීඩකයෙක්ට මෙහෙම වෙන්න ඕන, ජාතික මට්ටමට යනකොට මෙහෙම වෙන්න ඕනේ කියන එක අපිට පදනමක් හදන්න පුළුවන්. එතකොට චමින්ද දැන් කොහොමද හිමාශගේ ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යන්නේ? කොහොමද ජිම් එකකට යන්න පහසුකම් තියෙනවද? ඔව්, දැන් අපිට අපි ඕකේ මෙහෙමයි. අපි හිමාශගේ ට්‍රේනින් වල පළවෙනිම කොටස උනේ මේ මම ඉස්සෙල්ලා ප්‍රකාශ කර විදිහට අපි ටෙන්ඩන්ස් වල ශක්තිය නිර්මාණය කිරීම. ඒ ඊට පස්සේ තමයි මාංශපේශීන් වල ශක්තිය නිර්මාණය කරන්න අපි පානදුරේ අපිට හොඳ තැනක් හම්බ වුණා. මොකද අපේ ගමේ ඉතින් තමයි අපි ඔක ආරම්භ කළා. දැන් අපි මේ පෞද්ගලික තැනක් අපි මුදල් ගෙවලා මම හිතන්නේ එතන පුහුණුවීම් කරේ. පස්සේ එතන මොහුගේ දක්ෂතාවයෙන් දැක්කම ඔහුත් මම හිතන්නේ අපේ ලබා ගන්න මුදල් ප්‍රමාණයත් අඩු කරලා ඒක පවාසුකමක් ලබා දුන්නා. දැන් අපි ටොරින්ටන් එකේ තියෙන මේ ජිම් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒකේ මම හිතනවා ඒකේ තියෙන පහසුකම් බොහොම මදි. අපිට අවශ්‍ය කරන ස්කොට් එකේට අවශ්‍ය කරන ඒ බර ප්‍රමාණය දාගන්න ට්‍රැක් එකේ හයියත් මදි. මේ ඉතින් මම හිතන්නේ අපිව මගේ ප්‍රධාන යෝජනාව අපිව ඇමරිකාව සහ ජමේකාවට යවනට වඩා ජමේකාවේ තියෙන කන්ඩිෂන් එක මෙහෙට ගෙනව නම් බොහොම සාර්ථකව වැඩේ කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකද දැන් මම දැන් අපි හිතනවා දැන් ඔන්න හිමාශා හයියෙන් දුවනවා. හිමාශා යනවා ඇමරිකාවේ පුහුණුවීම් වලට. මාත් එහෙම තමයි ජමේකාවේ, එහෙම තමයි කැනඩාවේ යනවා. ਉਹ මාසයක් එහි කියලා පුහුණු වෙනවා. ඒ පුහුණු වෙලා මෙහෙ එනකොට මේ කන්ඩිෂන් එක නැත්තම් ඔය ඒ පුහුණුවේ තේරුමක් නැහැ. මම කියන්නේ අර්ථයක් නැහැ. මම කියන්නේ ඔහු වෙනත් රටක පුහුණු වෙනවා නම් පැහැදිලිවම ඊට වඩා අපිට වාසි ඒ රටේ තියෙන අවශ්‍ය කන්ඩිෂන් එක මේ සකස් කරන්න. එතකොට ප්‍රශ්නේ හරි ලේසි, සරලව විසඳ ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් වැඩි ප්‍රතිඵලයක් සෙසු ක්‍රීඩකයන්ට ලැබෙන රට දියුණු වෙනවා. මොකද ඇත්තටම මේ A group එකක්, B group එකක්, C group එකක් ඒ වගේ හදන්න ඕන. ඒ කියන්නේ ජිම් එක වුණත් අපි හිතමු පාසල් ළමුන්ට එක ජිම් එකක්, මැද පෙළට එකක්, ජේෂ්ඨයන්ට එකක්, ජාතික ජාත්‍යන්තර දිනනට එකක්. ඉතින් ඒ වගේ ජිම් වර්ග 3-4ක් එකම ග්‍රවුන්ඩ් එකේ තියෙන්න ඕනේ අන්න. ඉතින් එතකොට ඒ පිටරට අපි හිතමු ජමේකාවේ තමයි හොඳම දැන් තාක්ෂණයේ තියෙන්නේ කියලා අපි හිතනවා සෙන් වෝල්ට් හයියෙන් දුවන නිසා. අපි ජමේකාවේ තියෙන ජිම් එකක් අපිට මෙහෙ ගෙනලා හයි කරන්න පුළුවන් නෝ ප්‍රශ්නේ ඉවරයි. අපි ජමේකාවේ ගිහලා දුවන්න ඕනේ. ජමේකාවේ තියෙන කාපට් එකක් ගෙනලා මෙහෙ එළුවොත් එහෙම ඒ ප්‍රශ්නේ ඉවරයි. එතකොට අපිට ඒකෙන් ක්‍රීඩකයව දිනු කරන්න පුළුවන් ඥානෙ අපිට තියෙනවා. හැබැයි ඒකම අපි අනිවාර්යෙන් මගේ බලාපොරොත්තුව
ක්‍රීඩකයා අනිවාරයෙන් විදේශ රටවල තරඟවල සහභාගී වෙන්න ඕන. ජයග්‍රහණ ලබන්න ඒ අත්දැකීම මාසෙකට දෙපාරක්වත් අත්දැකීම ලබන්න ඕන. එතකොට මාස හැම මාසෙකම පිට රටක, ඒ කියන්නේ හැම රටකම නෙවෙයි යුරෝප් රටවල් වල හැම මාසෙකට තරඟ දෙපාරක් තුන් පාරක් ඒ ක්‍රීඩකයන් ලබා දෙන්න ඕනේ. එතකොට ප්‍රගතියක් කරන්න පුළුවන්. එතකොට යන්න පුළුවන්. එතකොට නැත්තම් අපි හැමෝම කරනවා වගේ මෙහි ඉඳලා අපි ඇමරිකාවේ හරි කොහේ හරි ගිහිල්ලා යනවා පුහුණුවීම් වලට. ඒ පුහුණු කරු මොහොව දැකලත් නැහැ, මොහු කවුද කියලා දන්නෙත් නැහැ, මෙයාගේ ආයෝ ශාරීරික යෝග්‍යතාවේ කන්ඩිෂන් එක කොතනද තියෙන කියලා දන්නේ නැහැ. ඔහුගේ පුහුණුවීම් රටාව අවනත වෙනවා. එතකොට පුහුණු කරු හිටිය මම ගියත් මම එක එක වෙනස් වීම් කරගෙන ගියත් ඒක සාර්ථක වෙන්නේ මම කියන හොඳම විදිය. අපිට මෙහේ ඒ තියෙන කන්ඩිෂන් එක ගෙනල්ලා හයි කරොත් ඒ අපේ කාර්යය කරන්න පුළුවන් පහසු වෙනවා. ඒකයි මොහුට ක්‍රීඩකයට අවශ්‍ය කරන අර බාහිර ලිවින් කන්ඩිෂන් එක. ඒ පසුබිම හදන්න. පසුබිම ඉච්චර ඒක කරොත් අපිට අනිවාර්යෙන් 2020 ඔලිම්පික් මෙඩල් එකක් මේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක මගේ සබ් දෙකෙන්. ඔව් දෙකෙන් අනිවාර්යෙන්. චමින්ද දැන් පුහුණුවීම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේගොල්ලෝ හිමාචල පුහුණුවීම් කරන්නේ බොහෝ විට තනකොළ ක්‍රීඩා පිට්ටනියවල. වැඩි හරියක් පුහුණුවීම් කරන්නේ තවමත් බොහොම අඩු පහසුකම් මැද්දේ. ඇත්තටම පුහුණුවීම් සඳහා කෘතිම ධාවනපතයක් අඩුමසෙන් ටොරින්ටන් ක්‍රීඩා පිටියේ මේ පහුගිය කාලේ ඉඳලම කතාබහ යෙදුණනේ. මුල්ගලකුත් තිබ්බා කෘතිම ධාවනපතයක් සඳහා. නමුත් තාම ප්‍රායෝගිකව ඒක කෙරෙලා නැහැ. ඇත්තටම කෘතිම ධාවනපතයක පුහුණුවීම් කරනවා නම් මේ මිර 100 200 වගේ වේගවත් මිසව් දෙහික ක්‍රීඩකයෙකුට ක්‍රීඩිකාවකට ඉතා ඵලදායී නේද? ඔව් මෙහෙමයි. දැන් අපිට කෘතිම ධාවනපතයක් ඇත්තටම හොඳ කාපට්ටයක් දාන මොන්ඩෝ වගේ එකක අත්‍යවශ්‍යයි. ඒක අපිට හොඳ කාපට්ටයක් තියෙන්න ඕනේ. මම හිතනවා අපි ඉස්සර පුහුණුවීම් කටයුතු කරේ ටොරින්ටන් එකේ නෙමෙයි, ඊට හැපැති තියෙන රීඩ් ඇවිනිව් ග්‍රවුන්ඩ් එකේ. රීඩ් ඇවිනිව් ග්‍රවුන්ඩ් එක ඇවිල්ලා ඒකේ පොළොව ඉතාම ශක්තිමත්. ඉතින් ඒ වගේ ග්‍රවුන්ඩ් එකක හරි ටොරින්ටන් එකේ හරි ඇත්තටම මම හිතනවා ලේන්ස් 8ක් ඕනේ, ලේන්ස් 4ක් දැම්ම නම් ඉතුරු 4 ග්‍රාස් එක තියලා එතකොට දෙකේම කටියට පුහුණු වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඉතින් ඒ වගේ දේවල් තමයි වෙන්න ඕන. ඒක වුණොත් අපේ ක්‍රීඩාව අනිවාර්යෙන් දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒකයි ටොරින්ටන් එකේම ජිම් 3ක් වගේ වැටෙනවා නම් මේ කාර්ය කරගන්න මේ අපහසු වෙන්නේ. හොඳයි, දැන් හිමාෂ දැන් ඊළඟ ඉලක්කය මොකද්ද? මේ ළඟදී ආසන්නතම ඉලක්කය රියෝ ඔලිම්පික් තරඟවලට සහභාගී වීම. ඒ වගේම 2017 වසරේ පැවැත්වෙන ආසියානු ශූරතාවලිය ලක්මව රනින් බබලවන්නත්, 18 වසරේ පුදුරාජ මල්ලි ක්‍රීඩාදලත් ආසියානු තරඟාවලියත් නැවත ශ්‍රී ලංකා වාර්තා බලුත් කරමින් රම්පදක් කන්දිනා ගැනීම තමයි එකම බලාපොරොත්තු. 2018. එතකොට ඔබට මෙවර ඔලිම්පික් පරිසාදන මට්ටමට ළඟාවන්නට පැහැදිලි ඉඩ කඩක් තියෙනවද? අනිවාර්යෙන් තියෙනවා. මොකද මට තවත් තරඟකාරී තරඟ දෙනවා නම් මම හිතනවා 10.6 කාලේ අබවා යන්න අනිවාර්යයෙන් මට පුළුවන් කියලා. එහෙනම් බැරුණොත් ඔබට ආපහු අවස්ථාවක් ලැබෙන්නේ 2020. ඔව්. කොහොමුණත් දැන් සාමාන්‍යයෙන් ශමින්ද මීටර් 100 200 වගේ ක්‍රීඩකයෙකුගේ හොඳම කාලේ එන්නේ මොන වයස් සීමාවේද ඔබ දකින හැටි අත්දැකීම් අනුව? සාමාන්‍ය අත්දැකීම් අනුව නම් මම හිතන්නේ පිරිමි කෙනෙකුගේ ශක්තිමත්ම වයස ඇති වෙන්නේ අවුරුදු 24 25 වකවානු. ඉතින් 2020 වෙනකොට මොහුගේ වයස 24 සම්පූර්ණ වෙනවා. ඉතින් මම හිතනවා අනිවාර්යෙන් එතන මේ ජයග්‍රහණය කරන්න අපිට පහසු වෙයි කියලා. ශක්තිමත්ම වයස සහ ඔලිම්පික් මට්ටමට ඔහු ළඟා වෙයි. මේ ඉතින් ඒක බලාපොරොත්තු වෙනවා අපි. හොඳයි, දැන් මේ වගේ ක්‍රීඩකයෙකුගේ චමින්ද තත්පරයකින් 100න් එකක කාලයක් වුණත් අතිශය වැදගත්. කොහොමද මේ වගේ තත්පරයකින් 100න් එකක් ප්‍රගතියක් පෙන්වන්න ගන්නව වෙහස ඔබ? ඔව්, ඉම්ප්‍රූව් කරන්න. ඒ කියන්නේ කාලය නිවැදගත් වෙන්නේ. කාලය වැදගත්. ඉතින් ඒකට මම හිතනවා ක්‍රීඩකයාට අපි ලබා දෙනවා පුහුණු සැකස්ම. ඉතින් එදා දවසේ කරන්න ඕන දේ අදාළ දෙන කාලයට, ඒ කියන්නේ රෙස්ට් එකට අනුව කරනවා නම් ඉතින් ඒකෙන් තමයි ඔකේ බිල්ඩ් අප් වෙන්නේ. ඉතින් ඒ කාලය ඔහු කැපවීමෙන් කරා ඒ කරන්න කරන්න කොහොමද විනය? සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙක් හැට හිමාශගේ විනය තත්ත්වය කොහොමද? විනය ඇත්තම හොඳ මට්ටමේ තියෙනවා. මොකද විනය කියලා දකින්නේ මම දකින්නේ ක්‍රීඩාවට තියෙන විනය. කියන්නේ ක්‍රීඩකයා ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා සහ ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන අතරතුර කාලය පිළිබඳ ලොකු විනයක් තියෙනවා. ඉතින් මම නිතරම උපදෙස් දීලා තියෙනවා. මම හිතනවා පොඩි කාලේ ඉඳන් උපදෙස් දීලා තියෙනවා. ඔය මං පෙන්ලා තියෙන ගොඩක් කට්ටිය විනය නැති වෙනකොට ඔහුගේ දක්ෂතාවයන් ක්‍රමවත්ම පල්ලෙහැට යන කට්ටිය පෙන්ලා තියෙනවා. ඉතින් නිතරම පැහැදිලි කරලා දීලා තියෙනවා තමන් අන්‍යයන්ට කතා කරන්න ඕන විදිහ සහ අන්‍යයන් එක්ක ඉන්න ඕන ආකාරය.
ඉතින් විනය ඉතින් හොඳ මට්ටමක තියෙනවා කියලා මම හිතනවා. ඔබ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහිවෙච්ච මල්ල ක්‍රීඩකෙක් නිසා මම හිතන්නේ විනය පිළිබඳ ඉතාමත්ම සැලකිලිමත් වෙනවා ඇති ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩිකාවකගේ. ඔව් අනිවාර්යයෙන්. විනය අත්‍යවශ්‍යම සාධකයක් නේද චමින්ද ඇත්තටම ක්‍රීඩකයෙකුගේ ජයග්‍රහණ කරා යන ගමනේදී? පැහැදිලිවම විනය කොටස් කීපයකට වෙන් කරන්න පුළුවන් අපිට. නමුත් එක විනයක් තියෙනවා දින නොමයි කියන විනයක් තියෙන්න ඕනේ ඔහු තුළ. ඒ අදිස්ථානයේ තිර. ඒ අදිස්ථානයේ තියෙන්න ඕනේ ඒ විනය අපිට ඔහු තුළ හදන්න පුළුවන්, ඔහු හැදෙන්න ඕනේ, ඔහු ඉගෙන ගන්න ඕනේ ඒක. ඒක ඒ විනය කියන්නේ තරංගයේ වේලාව සහ තරංගයේ ආරම්භයට කලින් වෝම් අප් රේන්ජ් එකේ ඉඳලා තරංගය අවසන් කරන්න අවසන් මොහොත වෙනකම්ම ඔහු තුළ විනයක් තියෙන්න ඕන. එක අදහසක ඉන්න ඕනේ ඔහු මේක අපි දින නොම කියන මතය. ඒක එක විනයක්. අනිත් එක තමයි ඔහු ක්‍රීඩා පිටියස් දක්වන ලෙංගතුකමත් එක්ක බැඳිච්ච විනයක් තියෙනවා. ඉතින් ඔහු ක්‍රීඩා පිටියස් සමග කොහොමද ගමන් කරන්නේ, ක්‍රීඩා පිටියට එන්නේ කොහොමද, ක්‍රීඩා පිටියට දක්වන ආදරය, ඔහුගේ ඇඳුම් වල දක්වන ආදරය, ඔහුගේ සපත්තු දෙකට දක්වන ආදරය, මේක වැදගත් වෙනවා. ඊළඟට ක්‍රීඩා පිටත සමාජයත් එක්ක සමාජගත වෙන කොහොමද දක්වන විනය කියන එක ඉතාමත්ම මේ වැදගත් වෙනවා. මේ තුනම එකහුව කරගත්තට පස්සේ හොඳ විනයකින් යුක්තව ක්‍රීඩකයාට ගොඩනැගෙන්න පුළුවන්. හොඳයි හිමාෂ, කොහොමද සාමාන්‍යයෙන් පුහුණුවීම් කාලසටහනට ඔබ යොමු යන්නේ මේ දවස්වල? මේ දවස්වල අවිවේකයි. ඒක මිතින් පුහුණුකරුත් එක්ක කතා බහ කරලා මැනේජ් කරගෙන පුහුණුවීම් කටයුතු නිසි පරිදි කරගෙන යනවා. හොඳයි, දැන් කොහොමද මල්ල ක්‍රීඩාවෙන් පොඩ්ඩක් පරිබාහිරව කතා කළොත් කොහොමද ඔබ සාමාන්‍ය අධ්‍යාපන කටයුතු ඒ වගේම ගෙදර දොර වැඩ කටයුතු වීම කරගෙන යන්නේ? දැන් මම ඒ ලෙවල් ලියලා ඉවරයි. නැවතත් මම දෙවෙනි පාර ඒ ලෙවල් ලියන්න සූදානම් වෙනවා. ඒකම ඒවටත් වාණිජංශයෙන් ඒවටත් මම බාහිරව පෞද්ගලික පන්ති කරා යන මගේ පුහුණුවීම් කටයුතු අතරතුරේදී ඒ වගේම ගෙදර වැඩ කටයුතුත් සුපුරුදු පරිදි කරගෙන යනවා. කොහොමද ඔබට මේ දක්වා ආපු ගමනේදී ලැබුණු සහයෝගය පුහුණුකරුවන්ගෙන්, ගෙදරින්, දෙමව්පියන්ගෙන්, හිතවතුන්ගෙන්? විශේෂයෙන් අම්මා තාත්තාගේ ලොකු කැපකිරීමක් තිබ්බා. උන් දෙන්න මාත් එක්ක ලොකු කැපකිරීමක් කරා පොඩි කාලේදී. පොඩි කාලේදී ඇත්තටම තරඟාවලි පැවැත්වුණේ දුර පළාත්වල. ඉතින් උන් දෙන්නත් මාත් එක්ක ගිහිල්ලා මාව ආරක්ෂා කරගෙන මාත් එක්ක කැපකිරීම උන් දෙන්න කරා මට වඩා. ඒ වගේම මගේ අක්කා, මගේ අයියා, ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ පුහුණුකරු දැන් වර්තමාන චමින්ද සර්. ඔහුත් ඒ කියන්නේ මට වඩා කැප වෙනවා සමහර අවස්ථාවලදී මගේ පුහුණුවින් කටයුතු කරන්න. එච්චර උනන්දුවක් මට වඩා දක්වනවා. ඉතින් ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ ඔහුගේ කැප කිරීමත් මගේ කැප කිරීමත් මත තමයි ඇත්තටම මට මෙවර අවසර 16ක පෙර ශ්‍රී ලංකා වාර්තා කරන්න පුළුවන් වුණේ. හොඳයි, ඒ හැරුණු විට මේ ගමනේදී ඔබට අතීත දුන්නයි තව ඉන්නවද? ඔව්, විශේෂයෙන් මගේ මතක් කරන්න ඕනේ රංජන් පරණවිතාන සරුත්, සුනිල් කුරේ සරුත්. ඔහුනුත් මට අතීත දීලා තියෙනවා. මට අවශ්‍ය බාහිර වැඩ කටයුතු වලට ලොකු උදව් කරලා තියෙනවා. ඉතින් ඔහුනුත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. දැන් ඔබ මීටර් 100 වගේම මීටර් 200 ඉසවටත් එක වගේම උනන්දුවක් දක්වනවා ඉදිරි කාලයේදී? ඔව්, මම මේ වසරේ ඉඳන් මගේ පුහුණුකරුගේ පුහුණුවෙන් කටයුතු ආරම්භ කරන්නේ මීටර් 200ට. මීටර් 200 කොහොමද ශ්‍රී ලංකා වාර්තා ඔබ යන්නේ කියලා 2017 වෙද්දී ආසියානු ශුරතාවලියේදී. ඉතින් මීටර් 100ත් මීටර් 200ත් මේ වසරේදී මීටර් 200 විශේෂයෙන් අවධානය යොමු කරලා 2017දී ආසියානු ශුරතාවලියේදී ශ්‍රී ලංකාව යන්න පුහුණුවෙන් කටයුතු ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙමින් සිටින්නේ. මීටර් 104 සහිදී මිසවින් අපිට අනාගතයක් තියෙනවා කියලා හිතනවද? හතර දෙනාගේ එකමුතුව සහයෝගයෙන් වැඩ කරොත් අනිවාර්යෙන් මීටර් 107 සහිදී තරඟාවලියට අනාගතයක් තියෙනවා. මොකද අපි ඒක 2015 වසරේ ආසියානු ශූරතාවලියේදී උපනංගන පෙන්නුවා. මොකද අපි අලුත් ශ්‍රී ලංකා වාර්තා පිහිටුවා 39.38 කාලයක්. ඉතින් මම හිතනවා අපි හතර දෙනා එකමුතු වෙලා අපි හතර දෙනාගේ පුහුණුවීම් කටයුතු හරියට සිද්ධ කරනවා. මොකද දෙන්නේ පුහුණුවීම් කටයුතු කළා, අනිත් දෙනා පුහුණුවීම් කටයුතු නොකරුවොත් ඒක සාර්ථක වෙන්නේ නැති. අපි හතර දෙනාගේම කැපකිරීම තියෙනවා නම් ඉතින් මම හිතනවා අනිවාර්යෙන් ශ්‍රී ලංකාවට මීටර් 104 සායදීම් බලාපොරොත්තුවකුත් ඉදිරි අනාගතයේදී එළඹෙයි කියලා. අභියෝගයක් තිබ්බද සායදීම් ඉස්සවෙදී හොඳට යෂ්ටි හුමාරු එහෙම සිදු වුණාද ඉන්දියාවේදී? යෂ්ටි හුමාරු කලාප සමහර තැන්වල පොඩි අතුපසු වීම සිද්ධ වුණා. නමුත් අපිට එදා තරඟයේදී කිසිම තරඟයක් අපිට තිබ්බේ නැහැ. ඇත්ත වශයෙන්ම ප්‍රබල ඉන්දියා කණ්ඩායමත් අපිට තරඟයක් තිබ්බේ නැහැ. අපි ඒ වෙද්දී අපිට බලාපොරොත්තු වෙලා තිබ්බේ ඔලිම්පික් පරිසර මට්ටම ළඟා වෙන්න. ඉතින් අපි ඔලිම්පික් පරිසර මට්ටම අපිට එදා වාසනාවන්ත ලෙස ගිලිහි ගියා. ඉතින් අපිට කිසිම තරඟයක් එදා දවසේදීත් අපේ
හතර දෙනාට තිබෙන්නේ රිලේ මේ සායදීන් කණ්ඩායමට. හොඳයි, දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වූ පසුගිය ඉන්දීය සාක් ක්‍රීඩාවලියේදී 12 වෙනි සාක් ක්‍රීඩාවලියේ මීට සිය ඉසව්වෙන් නව සාක් වාර්තාවක් සමගින් රන් පදක්කම දිනු හිමාෂ ඒෂාන් සහ ඔහුව මේ තත්ත්වයට ගේන්නට ප්‍රීම කැපවීමක් කළ ධෛර්ය ශක්තිය කැපවීම කළ පුහුණුකරු චමින්ද පෙරරා මහතාත් සමග තමයි අප අද සජීවී කවපොයින්ට් වැඩසටහනේ සාකච්ඡා කළේ. ඉතින් හිමාෂට සුබ පතනවා ශ්‍රී ලංකාවට තවදුරටත් ජගත් ක්‍රීඩා පිටියේ මේ ඉසව් දෙකෙන් තවත් කීර්තිය ගෞරවය අත්කර දෙන්නට ඔබට හැකියාව ලැබේවා ශක්තිය ලැබේවා කියලා. ඒ වගේම චමින්ද පෙරරා පුහුණුකරුටත් අපි සුබ පතනවා ඔහුගේ හැකියාවෙන් දැනුමෙන් පුහුණුකරුවෙක් හැටියට ගන්නා වූ වෙහෙසෙන් ශ්‍රී ලංකාවට තවත් ජගත් ක්‍රීඩා පිටියේ ඉහළින්ම දස්කම් පෑ හැකි මල්ල ක්‍රීඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරන්නට හැකියාව ලැබේවා කියලා. එහෙමනම් හිමාෂටත් චමින්ද පෙර මහත්මයාටත් බොහොම ස්තුතියි අද වැඩසටහනට සහභාගි වුණාට. අද කවපොයින්ට් වැඩසටහනින් අප සමුගන්නවා. ලවි යලිත් ලබන සතියේත් සුපුරුදු වේලාවට මෙවන් වූ සජීවී සංවාදයකින් හමුවෙමු. ප්‍රේක්ෂක ඔබට ප්‍රාර්ථනා කරනවා සුවදායක සතියක්.